Hi all, welcome back to Sinhala Moviecaps. This is the Flower of Evil series. ඉතින් මේ කොටස පටන් ගද්දිම අපිට බලාගන්න ලැබෙනවා ජීවන් මූජින්ගේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් මෙයා ඊසන්ගේ ඔරලෝසුවේ තියෙන ට්‍රැකින් ඩිවයිස් එකෙන් බලාගෙන තමයි මෙතනට ඇවිත් තියෙන්නේ. ඉතින් මෙතන හේසුත් ඉන්නා දැකලා ජීවන් එකපාරටම බොරුවට පෙන්නනවා. එයා නිකන් පුදුම වුණා වගේ. මේ වෙලාවේදී මූජින් කියන්නේ මෙයා මගේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම හොඳ යාළුවෙක් කියලා. ඉතින් ඊළඟට ජීවන් ඔයාලා තුන්දෙනා මේ එකතු වෙලා මොකද්ද කරන්න කියලා ඇහුවම මූජින් කියන්නේ අපි අර යොන්සුක් කියන දාමඝාතකයාගේ ගෝලයා ගෙන හොයන්නයි හදන්නේ කියලා. එතකොට ජීවන් අහනවා ඔයාලා මොනවද යාගෙන හොයාගත්තේ මොකද මටත් ඕන කරන්නේ ඒ මනුස්සයා හොයාගන්න තමා කියලා මේ වෙලාවේදී මූජින් ජීවන්ට අර රෙකෝඩ් එක අහන්න දෙනවා ඒ වගේම මේ රෙකෝඩ් එක අහන්න දීලා මූජින් කියන්නේ ඔය කටහඬ ගැන නෙමෙයි අපිට ඔය යන්තම් ඇහෙන කටහඬ ගැන අවධානය දෙන්න වෙන විදිහට එතන තවත් කෙනෙක් ඉන්නවා වගේ කියලා මේ වෙලාවේදී ජීවන් කියන්නේ අනිවාර්යයෙන්ම ඒක නා හියොන්සු වෙන්න ඕන මොකද හියොන්සු කියලා කියන්නේ මානසික ආබාධ වලින් පෙළෙන නිතරම ළමයි එක්ක රණ්ඩු වුණ සතුන්ට වද දුන්න කෙනෙක් කියලා ඉතින් මේ කතාව අහගෙන ඉද්දී හේසුට ගොඩක් තරහ යනවා මිනිසා හේසු තරහා කියලා කියන්නේ මගේ අයියා ඒ වගේ කෙනෙක් නෙමෙයි එයාට ඔහොම දේවල් කියන්න එපා කියලා. ඉතින් මේ දෙන්නා මෙහෙම බහින් බස්සීම කරගෙන යද්දී ඊසන්ට තේරෙනවා තවත් තරහා ගියොත් නම් නංගි අනිවාර්යයෙන්ම ඇත්ත කියනවා කියලා. මිනිසා ඊසන් ඉක්මනින්ම එයා බිබී හිටපු බීම එක මුජින්ගේ ලැප් එක උඩට අතාරිනවා. මෙන්න මේ නිසා තමයි මේ දෙන්නගේ රණ්ඩුව වෙන පැත්තකට යොමු වෙන්නේ. උනිතින් ඊළඟ සීන් එකේදී අපිට බලාගන්න ලැබෙනවා ඊසන් එයාගේ වයිෆ් ජීවන් එක්ක ගෙදර යනවා කියලා. ඉතින් මෙහෙම ගෙදර යන අතරේදී ඊසන්ට මතක් වෙන්නේ එයාගේ තාත්තාත් එක්ක ගත කරපු කාලය ගැන. ඇත්තටම හියොන්සු ඉස්සර හිතාගෙන හිටියේ එයාගේ තාත්තා ගොඩක් හොඳ කෙනෙක් කියලා. එයා හීනකින්වත් හිතුවේ නැහැ එයාගේ තාත්තා දාමඝාතකයෙක් කියලා නම්. ඉතින් මෙහෙම හිත හිත යද්දී තව ටිකේ මිනිස්සෙක් මෙයාලගේ වාහනයටත් හැපෙනවා. උන් ඉතින් ඊළඟ සීන් එකේදී අපිට බලාගන්න ලැබෙනවා ඊසන් ගෙදර ගිහිල්ලා එයාගේ ළමයාවත් තියාගෙන හොඳ ඩිනර් එකක් හදනවා කියලා. ඇත්තටම අද තමයි ඊසන්ගේ එයාගේ වයිෆ්ගේ ඇනිවර්සරි එක. ඉතින් මෙන්න මේ නිසා තමයි මෙයා මෙහෙම හොඳ ඩිනර් එකක් එයාගේ වයිෆ්ට දෙන්න ලෑස්ති කරන්නේ. හැබැයි ඉතින් මේ වෙලාවේදී ජීවන් හිනා වෙලා වගේ පෙනී හිටියත් එයා ඇත්තටම ඉන්නේ ගොඩක් දුකෙන් මොකද එයාට හැම වෙලේම හිතෙන්නේ ඉස්සෙල්ලා ඊසන් එයාගේ නංගිට කියපු දේ. ඔයාලට මතක ඇතිනේ ඊසන් එයාගේ නංගිට කිව්වා මං කවදාවත් ජීවන්ට ඇත්තටම ආදරය කරේ නැහැ කියලා. ඉතින් මෙන්න මේක තමයි හැම වෙලේම දැන් ජීවන්ගේ ඔළුවේ තියෙන්නේ. ඔන්න ඉතින් මේ වෙලාවේදී ජීවන්ට කෝල් එකක් එනවා එයාගේ යාළුවෙක්ගෙන්. ඉතින් කලින් මූජින් දීපු වොයිස් එක ජීවන් එයාගේ යාළුවෙට යවලා තියෙනවා. මේකේ තියෙන මේ වොයිස් එක අයින් කරලා බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන සද්ද විතරක් අපිට හොඳට අහන්න දෙන්න කියලා. ඉතින් මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන සද්දේ ජීවන්ට නම් අඳුරගන්න බෑ. හැබැයි මේ සද්දේ ඇහුණ ගමම ඊසන් මේ සද්දේ අඳුරගන්නවා. මොකද මේ සද්දයට හොඳට පුරුදුයි. මේ සද්දේ ඇති වෙන්නේ එයාගේ තාත්තා ඉස්සර ඉඳන්ම යන්න පුරුදු වෙලා තිබ්බ බාර් එකකින්. උනේදී මේ කපල් එක එයාලගේ ඇනිවර්සරි ඩිනර් එක අරගෙන ඉවරුණාට පස්සේ මේ ජීවන් ඊසන් ළඟට එනවා. මෙයා ඊසන් ළඟට ඇවිල්ලා කියන්නේ මට ඔහෙත් එක්ක ජීවිතේ අරගෙන යන්න එපා වෙනවා. මං තවත් ඔහෙට ආදරය කරන්නේ නැහැ කියලා. මේ කතා අහලා ඊසන්ට නම් හිතා ගන්නවත් බෑ. හරිය නිකන් මුළු අහසම එයාගේ කඩා වැටෙන වගේ තමයි ඊසන්ට දැනෙන්නේ. ඒ වගේම ජීවන් ඊට පස්සේ ඊසන්ට කියනවා අපි දෙනා තවත් එකට ජීවත් වෙන්න ඕන නැහැ. ඒ නිසා අපි දෙනා ඩිවෝස් එමු කියලා. ඇත්තටම දැන් නම් ඊසන්ට කර කියා ගන්න දෙයක් නැහැ. එයාට හිතා ගන්නවත් බෑ. ඇයි එකපාරටම එයාගේ වයිෆ් මේ විදිහට වෙනස් වුනේ කියලා. උනේ ඉතින් ඊළඟ දවසේ මේ මොනවද සිද්ධ වෙන්නේ කියලා හිතා ගන්න බැරුව මේ ගැන කතා කරන්න ඊසන් යනවා මූජින්ගේ ගෙදරට. ටික වෙලාවක් යද්දී හේසුත් එනවා මේ ගෙදරට. මේ වෙලාවේදී මූජින් නම් ඊසන්ට කියන්නේ ඔයා ඔයාගේ වයිෆ්ට එයා කැමැතිම තෑග්ගක් දෙන්න කියලා. ඉතින් මේ
වෙලාවේදී ඊසන්ට හිතෙන්නේ මේ වෙලාවේ එයාට දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි මේ යුන්සුගේ ගෝලයා කවුද කියලා හොයාගන්න එක කියලා. උන් ඉතින් ඊළඟට ඊසන් යනවා එයාගේ තාත්තා ඉස්සර ඉඳන්ම යන්න පුරුදු වෙලා හිටපු අර බාර් එකට. ඔයාලට මතක ඇති අර වොයිස් එකෙන් ඇහුණෙත් මේ බාර් එකේම සද්දේ තමයි කියලා. ඉතින් මෙතන ගියාට පස්සේ තමයි ඊසන් දැනගන්නේ කලින් හිටපු බාටෙන්ඩර්ම තමයි තාමත් මේ බාර් එකේ වැඩ කරන්නේ කියලා. මේ අහන්නකෝ මට ඕනේ ඔයාලගේ බොස්ව හම්බ වෙන්න. ඉතින් ඊසන් මේ බාටෙන්ඩර්ට මේ විදිහට කියවම බාටෙන්ඩර්න් කියන්නේ ඔයාට දැම්ම අපේ ලොක්කම හම්බ වෙන්න බෑ. මං එයාගෙන් ඒ ගැන අහලා ඔයාට පස්සේ කියන්නම් කියලා. ඉතින් මෙන්න මේ නිසා ඊසන් සහ මේ මිනිස්යා අතර සටනක් ඇති වෙනවා. හැබැයි ඉතින් මේ මිනිස්යාව ලේසියෙන්ම බිම දාන ඊසන් ඊට පස්සේ මේ මිනිස්යාට කියන්නේ මං තමයි යොන්සුගේ පුතා හියොන්සු මට දැම්ම ඔයාලගේ බොස්ව හම්බ වෙන්න ඕන කියලා. උන් ඉතින් ඊට පස්සේ මේ බාටෙන්ඩර් එයාගේ බොස් ගාවට මේ ඊසන්ව එක්කගෙන යනවා. ඉතින් මේ බාර් එකේ අයිතිකාරයාගේ නම තමයි සංචියෝල් කියලා කියන්නේ. මිනිස්යා සල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරන අපරාධකාරයෙක් කිව්වොත් හරි. ඇත්තම මේ මිනිස්යා මැරෙක් නිසා පොලිසියත් කාලයක් තිස්සේ මේ මිනිස්යාව හොයනවා. ඒ වුණාට පොලිසියට තාම බැරි වෙලා තියෙනවා මේ මිනිස්යාව අල්ලගන්න. උන් ඉතින් ඊට පස්සේ මේ සංචියෝල්ව හම්බ වෙලා ඊසන් සංචියෝල්ට කියන්නේ මම ඔයාට සල්ලි ගොඩක් දෙන්නම්. හැබැයි ඔයා ඒ වෙනුවට මට යොන්සුගේ පාටව අඳුන්වලා දෙන්න ඕන කියලා. ඉතින් මේ වෙලාවේදී සංචියෝල් ටිකක් හිතලා බලනවා එයා මොකද කරන්න කියලා. ඇත්තම ඊසන් දෙනවා කිව්වත් ලොකු ගාණක්. හැබැයි ඉතින් මේ දේවල් ගැන කියන්න ගිහලා එයාගේ බෙල්ල නැති වෙයි කියලා සංචියෝල්ට බයයි. ඒ වුණත් ඉතින් මේ මිනිස්යාට සල්ලි වලට තියෙන කෑදරකම ගොඩක් වැඩි. මේ නිසා මෙයා කියනවා හරි මං ඒ වැඩේ කරලා දෙන්නම් කියලා. ඔන්න ඊළඟ සීන් එකේදී අපිට මූජින් වගේම හේසුව බලා ගන්න ලැබෙනවා. මේ වෙලාවේදී මූජින් හේසුන්ට යෝජනා කරනවා. ඒ වගේම මූජින් හේසුර කියනවා මෙච්චර කාලයක් තිස්සේ මං තනිකඩව හිටියේ ඔයා වෙනුවෙන් කියලා. ඒත් ඉතින් මේ යෝජනාව හේසු ප්‍රතික්ෂේප කරනවා. මොකද හේසුර ඕන නැහැ එයාගේ සහෝදරයාගේ ජීවිතේ අවදානමේ දාන්න. මේ නිසා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා හිතලා තමයි හේසු මේ විදියට මූජින්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ. හැබැයි ඉතින් ඇත්තටම හේසුත් මූජින්ට ගොඩක් කැමති. ඔන්න ඉතින් ඊළඟ සීන් එකේදී මේ හේසු ජීවන්ට කෝල් එකක් ගන්නවා. ඉතින් මෙයා කෝල් එකක් අරගෙන ජීවන්ට හැම දෙම ගැන කියනවා. හියොන්සු කවදාවත්ම කාවත්ම මරලා දැම්මේ නැහැ. මං තමයි එයාව මරලා දැම්මේ කියලාත් මෙයා ජීවන්ට කියනවා. ඉතින් මේ කතාව අහලා ඇත්තටම ජීවන්ට ගොඩක් දුක හිතෙනවා. එයාට මතක් වෙනවා එයා කොච්චර නරක විදියට ඊසන්ට කෑ ගැහුවද කියලා. උන් ඉතින් ටික වෙලාවකින් ඊසන් ගෙදරට එනවා. එයා ගෙදරට එද්දී දකිනවා එළියට වෙලා බංකුවක ඉඳන් වාඩි වෙලා ඉන්න ජීවන්ව. ජීවන් ඊසන්ව දැක්ක ගමන්ම ඊසන්ව බදාගෙන අඬාගෙන කියන්නේ මට සමා වෙන්න ඔයාට ඒ විදියට කතා කරාට කියලා. උන් ඉතින් තව ටිකක් රෑ වුණාට පස්සේ ඊසන්ට කෝල් එකක් එනවා සංචියෝල්ගෙන්. සංචියෝල් මේ විදියට ඊසන්ට කෝල් එකක් අරගෙන කියන්නේ ඔයාගේ වැඩේ හරි මේ දැම්ම මාව හම්බ වෙන්න ඇවිල්ලා මට සල්ලි ටික දෙන්න කියලා. හැබැයි ඉතින් ඇත්තටම ඊසන් මෙච්චර ලොකු ගාණක් දෙනවා කිව්වට එයා ගාව මේ වෙනකොට එච්චර ලොකු සල්ලියක් නැහැ. මේ නිසා මෙයා ඉක්මනින්ම මන්නුට කෝල් එකක් අරගෙන කියන්නේ මට සල්ලි ටිකක් ඕන කරනවා කියලා. ඉතින් එතකොට මන්නු අහන්නේ ඒ මොකටද ඔයාට මෙච්චර සල්ලි ගොඩක් කියලා. ඉතින් එතකොට ඊසන් කියනවා මට ඇත්තටම යුන්සුගේ පාර්ට්නර්ව අල්ලගන්න ඕන. ඒ නිසා තමයි මෙච්චර සල්ලි ඕන කරන්න කියලා. මේක අහලා එක පාටම මන්නු බය වෙනවා වගේ වෙනවා. ඉතින් මේ වෙලාවේදී මේ කතාව ඇත්තම ඊසන්ටත් ඇහෙනවා. ඉතින් ඇත්තම ඊසන් එයාගේ තාත්තා මන්නුට මේ වෙලාවේදී කියන්නේ මට හියොන්සුව හම්බ වෙන්න ඕන. මට එයත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා කියලා. ඔනිදී පහුදා උදේම නැගිටපු ඊසන් ඊට පස්සේ කණ්ණාඩිය ගාවට ගිහිල්ලා කල්පනා කරන්නේ අදින් පස්සේ මේ හැම ප්‍රශ්නයක්ම ඉවර වෙයි කියලා. මොකද සංචියෝල්ට සල්ලි දීලා ඒ ගැන හොයාගත්තට පස්සේ පොලිසියට පුළුවන් ඒ මිනිස්සව අල්ලගන්න. ඔනිදී ඊළඟට ඊසන් කළු ඇඳුමකුත් දාගෙන කැප් එකකුත් දාගෙන රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා පොලිසියට කෝල් එකක් ගන්නවා. ඉතින් මෙයා කෝල් එක ගන්නෙත් ලොකේෂන් හොයාගන්න බැරි ෆෝන් එකකින්. මෙයා මේ ෆෝන් එකෙන් කෝල් එකක් අරගෙන පොලිසියට කියන්නේ මං තමයි හියොන්සු. හැබැයි ඔයාලා හොයන මිනිමරුවම නෙමෙයි කියලා. ඉතින් මේ වෙලාවේදී මේ කෝල් එක අහගෙන ඉන්න ජීවොන් ඇතුළු අනිත් හැමෝම පුදුම වෙනවා. මෙච්චර කාලයක් තිස්සේ අපි හියොන්සුව හෙව්වා. ඒත් ඇයි මෙයා මේ හදිසියෙම අපිට කතා කරන්නේ කියලා. ඉතින් මෙයා මේ විදිහට පොලිසිය කෝල් එකක් අරගෙන කියන්නේ මං ඇත්තම පාර්ට්නර් ගැන දන්නවා. ඒ වගේම එයා ගැන විස්තර දන්නේ සංචියෝල් කියලා. ඊට පස්සේ සංචියෝල්ගේ ලොකේෂන් එකත් මෙයා පොලිසියට දෙනවා. හැබැයි ඉතින් මෙයා පොලිසියෙන් ඉල්ලනවා මං තමයි මේ දේවල් කිව්වේ කියලා කාටවත්ම දැනගන්න දෙන්න එපා. එහෙමනොත් එහෙම සංචියෝල්ගේ මිනිස්සු ඇවිල්ලා එයාව මරලා දායි කියලා. මේ වෙලාවේ ජීවොන් කල්පනා කරන්නේ මේ මොන මගුලක්ද එයාගේ මහත්තයා කරන්නේ කියලා. ඇත්තටම ජීවොන්ට නම් කිසිම දෙයක් හිතාගන්න බෑ ඊසන් මේ කරන දේ ගැන. ඉතින් මේ කෝල් එක ඉවරුණ ගමම ජීවොන් එළියට ගිහිල්ලා ඉක්මනින්ම ඊසන්ට කෝල් එකක් ගන්නවා. මොකද එයාට දැනගන්න ඕන ඊසන් හොඳින්ද කියලා. ඒ වගේම ජීවොන් මේ වෙලාවේදී ඊසන්ට කෝල් එකක් අරගෙන කියන්නේ මාව දාලා කොහෙත්ම කවදාවත්ම යන්නේ නැහැ කියලා මට පොරොන්දු වෙන්න කියලා. ඉතින් මේ වෙලාවේදී ඊසන් කියනවා අනේ නැහැ මං එයාව දාලා කොහෙ යන්නද කියලා. ඊළඟ සීන් එකේදී අපිට හේසුව බලා ගන්න ලැබෙනවා. ඇත්තටම හේසු ගිහිල්ලා තියෙනවා තෙරපිස්ට් කෙනෙක් හම්බ වෙන්න. ඉතින් මෙයා මේ විදියට මේ තෙරපිස්ට්ව හම්බ වෙලා එයාගේ මතකය අලුත් කරගන්නවා. ඒ කියන්නේ හේසුට ඕන කරන්නේ එදා තාත්තා
තමන්ගේ ආමංගල්‍ය දවසේදී අරාබු මිනිසයා කවුද කියලා මතක් කරගන්න. ඉතින් තමන්ගේ මේ මතකයට ගියපු හේසු මේ වෙලාවේදී දකින්නවා එදා ඒ කීචේන් එක දීපු මිනිසයාගේ අතේ කොළපාට බ්‍රේස්ලට් එකක් තිබ්බා කියලා. ඒත් එක්කම හේසුට මතක් වෙනවා එයා මේ වගේම බ්‍රේස්ලට් එකක් කොයිදී හරි දැකලා තියෙනවා කියලාත්. මේ අතරේ ජීවන් ඇතුළු එයාගේ කණ්ඩායම සංචියෝල් ගැන විස්තර හොයනවා. ඉතින් මෙහෙම විස්තර හොයාගෙන යද්දි තමා මෙයාට දැනගන්න ලැබෙන්නේ මේ සංචියෝල් කියන කෙනා එයාලත් ගොඩ කාලයක් තිස්සේ හොය හොය හිටපු අපරාධකාරයෙක් කියලා. ඉතින් ඊළඟට මෙයාලා ප්ලෑන් කරන්නේ අපි කොහොම හරි ගිහිලා මේ සංචියෝල්ගේ තැනට පැනලා ඉවරලා ඒ මනුස්සයව අල්ලගමු කියලා. හැබැයි ඉතින් ජීවන් නම් බයෙන් තමයි ඉන්නේ. මොකද එයාට බයයි මේ මනුස්සයව අල්ලගත්තට පස්සේ ඊසන් කියලා කියන්නේ ඇත්තම හියොන්සු කියන කාරණාව එලි වෙයි කියලා. උනිදින් අපිට ඊළඟට බලාගන්න ලැබෙනවා ඊසන් මන්නුව හම්බ වෙලා එයාට ඕන කරන සල්ලි ටිකත් මන්නුවගෙන් අරගන්නවා කියලා. උනිදින් ඊළඟ සීන් එකේදී බලාගන්න ලැබෙනවා රෑ වුණාට පස්සේ තමන්ගේ ඔෆිස් එකේ රූෆ් ටොප් එකට ගිහිල්ලා ඉන්න ජීවන්. මේ වෙලාවේදී ජීවන් කල්පනා කරන්නේ එයාගේ මහත්තයා ඊසන් ගැන. දැන් ඇත්තටම ජීවන් දන්නවා ඊසන් කියලා කියන්නේ සයිකෝ කියලා කියන්නේ නෙමෙයි කියලා. ඒත් ඉතින් ඒක කොහොමද ඔප්පු කරන්නේ? එයාට හිතා ගන්නවත් බෑ තමන්ගේ මහත්තයාට මොනවා හරි වුණොත් එහෙම එයා මොනවා කරන්නද කියලා. ඉතින් මේ වෙනකොට ජීසුට මේ ජීවන් ගැන සැකයක් ඇති වෙලා තියෙන්නේ. මොකද ජීසුට තේරලා තියෙනවා ජීවන් හැසිරෙන්නේ හරි අමුතු විදිහට කියලා. ඉතින් මෙයා මේ ඇයි කියලා හොයාගෙන යද්දී මෙයාට දැනගන්න ලැබෙනවා ඇත්තම හියොන්සු තමයි එයාගේ මහත්තයා ඊසන් කියලා. ඉතින් මේ ගැන දැනගත්ත ගමන්ම ජීසු ඉක්මනින්ම ජීවන් ගාවට ගිහිල්ලා කියන්නේ ඔය විදිහට තමන්ගේ හස්බන්ඩ් ආරක්ෂා කරන එක නවත්තලා දාන්න කියලා. ඔන්න ඉතින් ඊළඟ සීන් එකේදී අපිට හේසුව බලාගන්න ලැබෙනවා. මේ වෙලාවේදී හේසු එයා අර දැකපු බ්‍රේස්ලට් එක ගැන ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා හොයන එතකොට යාට දැනගන්න ලැබෙන්නේ ඒ බ්‍රේස්ලට් එක හදලා තියෙන්නේ එක හොස්පිටල් එකකින් කියලා. හැබැයි ඉතින් වැඩේ කියන්නේ මේ හොස්පිටල් එකේ ඩිරෙක්ටර් විදියට තමයි මන්නු වැඩ කරන්නේ. ඉතින් පේන විදියට මන්නුටත් මේ කේස් එකත් එක්ක මොකක්මරි සම්බන්ධයක් තියෙනවා වගේ. ඊළඟට අපිට බලාගන්න ලැබෙනවා ජීසුත් එක්ක ජීවන් රූෆ් ටොප් එකට ගිහිලා තනියම කතා කරනවා කියලා. මේ හන ජීවන් ඔයා වගේ හදවත වෙනුවට මොලේ පාවිච්චි කරන්න. මේ වෙලාවේදී හදවත පාවිච්චි කරලා වැඩක් නැහැ. අපි මොලේ තමයි පාවිච්චි කරන්න ඕන. ජීසු මේ විදියට ජීවන්ට කියන්නේ හියොන්සු වගේ අපරාධකාරයෙක් මේ විදිහට නිදහසේ ඉන්න හොඳ නෑ කියලා. ඇතර මේ කතාව අහලා මේ වෙලාවේදී ජීවොන්ට නිකම් මැඩෙනවා. ඊට පස්සේ ජීවොන් මේ ජීසු ගාව දන ගහගෙන කියන්නේ අනේ එයාගේ ඇත්ත ගැන කාටවත්ම එලි කරන්න එපා කියලා. මේ හන්න ජීවොන් ඒ වගේ අපරාධකාරයෙක්ට නිදහසේ ඉන්න දෙන්න බෑ. හරි මම ඔයාලට හෙට රෑ වෙනකන් කල් දෙන්නම්. ඔයාට ඊට කලින් පුළුවන් නම් එයා නිර්දෝෂී කියලා ඔප්පු කරන්න. ජීවොන් මෙහෙම අඬනවා දැකලා දුක හිතුන ජීසු ජීවොන්ට කියනවා. ඔන්න ඉතින් අපිට ඊළඟට බලාගන්න ලැබෙනවා මුජින් වගේම ඊසන් දෙන්නම ඇවිල්ලා තියෙනවා කියලා සංචියල්ට අර සල්ලි ටික දෙන්න. මේ වෙලාවේදී ඊසන් මූජින්ට කියන්නේ මේ වැඩේ ගොඩක් භයානකයි ඒ නිසා ඔයා මෙතනින් යන්න කියලා. ඔනේදී මෙහෙම කියපු ඊසන් ඊට පස්සේ මේ බිල්ඩින් එක ඇතුළට යනවා. මෙයා සංචියල්ට සල්ලි ටික දුන්නට පස්සේ සංචියල් මේ සල්ලි ටික ගණන් කරලා බලනවා හරිද කියලා. මේ වෙලාවේදී සංචියල්ට කෝල් එකක් එනවා මන්නුගෙන්. ඉතින් මේ වෙලාවේදී මන්නු මේ විදිහට කෝල් කරලා සංචියල්ට කියන්නේ ඔයා ඔය හියොන්සුව මරලා දැම්මොත් එහෙම මං එයා ඔය දුන්නටත් වඩා ගොඩක් ලොකු සල්ලියක් ඔයාට දෙන්නම් කියලා. ඇත්තටම මේ කතාව අහලා සංචියල්ට හිතෙන්නේ ෂාවාව් එක ගලෙන් කුරුල්ල දෙන්නේක් නේ කියලා. ඉතින් මන්නුගේ මේ යෝජනාවට ඕකේ කියන සංචියොල් ඊට පස්සේ එයාගේ ගෝලියොන්ට කියනවා මේ මිනිස්සයව මරලා දාන්න කියලා. හැබැයි ඉතින් වාසනාවකට වගේ ඊසන් මූජින්ට යන්න කිව්වත් මූජින් ගිහිල්ලා නැහැ. ඉතින් මේ නිසා මූජි මොකරි කරදරයක් වෙයි කියලා හිතාගෙන ඇතුළට ඇවිල්ලා ඊසන්ට උදව් කරනවා මෙතනින් පැනගන්න. ඉතින් මේ අතරේ හේසු ගිහිල්ලා තේනවා මන්නුව හම්බ වෙන්න මන්නුගේ ගෙදරට. ඉතින් මෙයා මන්නුවයි මීජවයි දෙන්නවම හම්බ වෙලා එයාලට කියන්නේ මගේ අයව මෙච්චර කාලයක් තිස්සේ හොඳට රැක බලාගත්තට ඔය දෙනටම ස්තුතියි කියලා. ඒ වගේම මේ වෙලාවේදී හේසු මන්නුගෙන් අර කොළපාට බ්‍රේස්ලට් එක ගැනත් අහනවා. ඉතින් එතකොට එක පාටම මන්නු මෙයාගෙන් අහන්නේ ඇයි ඔයා ඒ ගැන අහන්නේ කියලා. ඔන්න ඉතින් එතකොට හේසු කියනවා අපි තාත්තගේ ගෝලයටත් ඒ වගේ බ්‍රේස්ලට් එකක් තිබ්බා ඒ නිසා තමයි මට ඒ බ්‍රේස්ලට් එක ගැන දැනගන්න ඕන කියලා. ඉතින් මේ වෙලාවේදී මන්නු නම් කියන්නේ මම නම් ඔය ගැන කිසි දෙයක් දන්නේ නැහැ. මට නම් මතක ඇති කාලෙක අපි ඔය වගේ එකක් හදලා නැහැ කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ හේසු යන්න කියලා වෑස්ති වෙද්දී මීජා හේසුගෙන් අහනවා ඔයාට ඒ කෙනාගෙන තව මොන හරි දෙයක් මතකද කියලා. එතකොට හේසු මීජර කියන්නේ මං හිතන විදිහට එයා ගොඩක් නියපොතු කන කෙනෙක් කියලා. මොකද එයාගේ දකුණු අතේ නියපොතු තිබ්බත් එයාගේ වම් අතේ නියපොතු ඒවට වඩා පොඩි ඒවා කාලා කියලා හොඳටම පෙනුණා කියලා මීජා කියනවා. ඉතින් මේත් එක්කම අපිට ඇත්තම ඊසංග බලාගන්න ලැබෙනවා. මේ වෙලාවේදී ඇත්තම ඊසං රෝද පුටුවට වෙලා ඉඳගෙන එයාගේ අතේ තියෙන නියපොතු කකා ඉන්නේ. ඉතින් මෙන්න මේ ඊසංද මේ සයිකෝ කියලා. ඔන්න ඉතින් ඊළඟ සීන් එකේදී අපිට ආයෙමත් ඊසංග බලාගන්න
ලැබෙනවා. කොමනතිති මූජින්ගේ වැඩේ හරි ගිහිල්ලා නැහැ. සංජියෝල් ඊසංග අල්ලගෙන ඒ වගේම එයා ඊසංගේ ඇඟට පෙට්‍රල් දාලා ඊසංග ගිනි තියන්න ලෑස්ති වෙන්නේ. හැබැයි මේත් එක්කම ජීවන් මෙතනට එනවා. හැබැයි ජීවන් හීනකින්වත් හිතුවෙන්නේ නැහැ මෙතන යාගේ මහත්යා මේ විදිහට ඉඳී කියලා. ඉතින් තමගේ මහත්යාව මේ විදිහට දැක්ක ජීවන්ගේ අවධානය එකපාරටම වෙනස් වෙනවා. ඉතින් මේක තමයි හොඳම අවස්ථාව කියලා තේරෙන සංජියෝල් ඊට පස්සේ ජීවන් විමදාලා ජීවන්ට පහර දෙන්න පටන් ගන්නවා. මේක දැකලා ඊසන්ට හොඳටම කේන්ති යනවා. මිනිස්සයා කෑ ගහගෙන එයාව බැඳලා දාලා තිබ්බ එකත් ගලවගෙන ඇවිල්ලා මේ සංජියෝල්ට පහර දෙන්න ගන්නවා මේ මිනිස්සයාගෙන් එයාගේ වයිෆ්ව බේරගන්න. ඇත්තට මේ වෙලාවේදී ඊසන් කොඩක් තරහින් ඉන්නේ. ඒ වගේම එයාගේ අර නැති වෙලා තිබ්බ සයිකෝ ගතිත් එළියට ඇවිල්ලා. ඉතින් මේ හියොන්සු එමෙ නැත්තම් ඊසන් කියලා කියන්නේ සයිකෝ කිලර් කෙනෙක් නෝනට එයාගේ ඇඟේ මේ සයිකෝ ගති පැවතුම් තිබ්බා. ඒ වුණාට එයාට කොහොම හරි පුළුවන් වෙලා තියෙනවා එයාව පාලනය කරගන්න. ඒත් දැන් මේ විදිහට එයාගේ වයිෆ්ට කරදරයක් වෙනවා දැක්ක නිසා එයාගේ ඒ පාලනය කරගත්ත දේවල් දැන් පාලනයකින් තොර වෙලයි තියෙන්නේ. ඉතින් ඊසන් මේ විදිහට සංචියොල්ව මරන්න ඔන්න මෙන්න යද්දී ජීවන් කොහොම හරි කරලා ඊසන්ව නවත්තනවා. මොකද ජීවන්ට ඕන නැහැ ඊසන්ව මිනිමරුවෙක් කරන්න. ඒ වගේම ඊළඟට ජීවන් ඊසන්ගෙන් ඉල්ලන්නේ ඔයා කොහෙටම හරි ගිහිල්ලා හැංගෙන්න, ඔයා ඉන්න තැන කාටවත්ම ඔයා ගන්න බැරි තැනකට ඔයා යන්න කියලා. මේ කතාව ඇහුවට පස්සේ ඊසන්ට තේරෙනවා එයාගේ නෝනා ජීවන් මේ වෙනකොට හැම දෙම ගැන දන්නවා කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ මේ හියොන්සු එම නැත්තම් ඊසන් ඉක්මනින්ම එයාගේ වාහනයට නැගලා මෙතනින් පැනලා යන්න ලෑස්ති වෙනවා. මේ වෙලාවේදී ඊසන්ට මතක් වෙනවා එයා එයාගේ වයිෆ් ජීවන් එක ඉස්සර කොච්චර සතුටින් හිටියද කියලා. ඉතින් මේ නිසා එයාට මේ විදිහට පැනලා යන්න හිතෙන්නේ නැහැ. මේත් එක්කම ජීවනුත් එනවා එයාගේ කාර් එකෙන්. එයා කාර් එකෙන් බහැලා ඇවිල්ලා ඊසන්ට කියන්නේ ඔයාට මොන දේ සිද්ධ වුණත් මම ඔයත් එක්ක ඉන්නවා, ඒ ගැන මොකුත්ම හිතන්න එපා කියලා. ඔන්න ඉතින් මේ අතරේ පොලිසිය සංචියොල්ව අල්ලගෙන තියෙනවා. ඒත් ඉතින් ඊසන්ගේ පහර දීම නිසා සංචියොල්ට හොඳටම තුවාල වෙලා. මේ නිසා පොලිසිය අය ඉස්සරවම මෙයාව හොස්පිටල් එකට අරගෙන යනවා. හැබැයි මේ වෙලාවේදී සංචියොල් හොස්පිටල් එකෙන් පැන ගන්නවා. ඊට පස්සේ සංචියොල් ඇත්තම ඊසන්ගේ ෆොටෝ එකක් දිහා බලාගෙන හිතන්නේ මට තාමත් සල්ලි ගොඩක් හොයාගන්න පුළුවන් chance එකක් තියෙනවා නේද කියලා. ඔන්න ඉතින් ඊළඟට අපිට මන්නුව බලා ගන්න ලැබෙනවා. මේ වෙලාවේදී මන්නු මිජත් එකතු වෙලා එයාලගේ පුතා ඊසන්ට හොඳටම බනිනවා. ඉතින් මන්නු මේ විදිහට බනින්නේ ඔහෙ කරන මේ වැඩ නිසා දැන් අපිත් එක්ක හැමදේම මාට් වෙන්නයි යන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මන්නු මේ කට්ටියටම කියන්නේ අපි මේ දේවල් අහුවෙන්න කලින් මොකක්ම හරි දෙයක් ප්ලෑන් කරන්න ඕන කියලා. ඔන්න ඉතින් අපිට ඊට පස්සේ ආයමත් අතීත සිදුවීම බලා ගන්න ලැබෙනවා. ඉතින් දවසක් මීජා එයාගේ පුතා ඊසන්ගේ කාමරේ අස්කරද්දී එයාට ෆොටෝ වගේක් හොයාගන්න ලැබිලා තියෙනවා. ඇත්තටම ඊසන් මේ ෆොටෝ අරගෙන තියෙන්නේ යුන්සුක් එකතු වෙලා ඝාතන සිද්ධ කරද්දී. ඉතින් මෙන්න මේ වෙලාවේදී තමයි මීජා දැනගන්නේ එයාගේ පුතා සයිකෝ කිලර් කෙනෙක් කියලා. ඉතින් මේ දේ දැනගත්තට පස්සේ ගොඩක් දුකට වගේම කලකිරීමට පත් වුණ මේ මීජා ඊට පස්සේ එයාගේ වහලෙන් පැනලා ජීවිතේ නැති කරගන්නයි හදන්නේ. හැබැයි මේ වෙලාවේදී මෙයා දකිනවා එයාගේ පුතා ඊසන් එළියේ වලා කාරනවා කියලා. ඉතින් මේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න මීජා ඉක්මනින්ම එළියට යනවා. ඇත්තටම ඊසන් මේ විදිහට වලා කාරන්නේ හියොන්සුට. මොකද හියොන්සු එයාගේ කාර් එකේ හැප්පුණ නිසා එයා හියොන්සුව පණ පිටින් වල දාන්නයි හදන්නේ. ඉතින් මේක දැක්ක මීජා මේ වෙලාවෙම ඊසන් ළඟට ඇවිත් ඊසන්ට පිහියෙන් අණිනවා. ඉතින් මීජාගේ මෙන්න මේ පිහිපාර නිසා තමයි ඇත්තටම ඊසන් කොම වෙලා තියෙන්නේ. මොන ඉතින් මේකෙන් පස්සේ අපිට ආයමත් වර්තමාන කාලේ බලා ගන්න ලැබෙනවා. ඉතින් මේ වෙලාවේදී ජීවන්ව වගේම ඊසන්ව හම්බ වෙන්න ජීසු එනවා. ඉතින් මේ වෙලාවේදී ජීසු මේ දෙන්නටම කියන්නේ මම ඔය දෙන්නව විශ්වාස කරනවා. එහෙනම් අපි එකතු වෙලා කොහොම හරි මේ ධාමඝාතකයව අල්ලගමු කියලා. ඒ වගේම මෙයා පොරොන්දු වෙනවා හියොන්සු ගැන ඇත්ත එලි කරන්නෙත් නෑ කියලා. ඇත්තටම ජීසුගේ මේ කතාව නිසා ජීවන් ගොඩක් පුදුම වෙනවා. වගේම එයා ජීසුට සෑහෙන්න ස්තුති කරනවා එයා ගත්ත මේ තීරණය ගැන. ඔන්න ඉතින් ඊළඟට මේ නෝනායි මහත්තයා දෙන්න යන්නේ ජීවන්ගේ අම්මා ගාව හිටපු යොන්හව බලන්න. ඇත්තටම මේ වෙලාවේදී යොන්හා බොහොම ආදරෙන් එයාගේ තාත්තාව බදා ගන්නවා. ඔන්න ඉතින් ජීවන් ආයමත් පොලිසියට වැඩට ගියාට පස්සේ හේසු එනවා ජීවන්ව හම්බ වෙන්න කියලා. ඉතින් ඊට පස්සේ මේ දෙන්න ටිකක් නිදහසේ කතා කරන්න කියලා යන්නේ රූෆ් ටොප් එක උඩට. මේ වෙලාවේදී ජීවන් කියනවා යොන්සු කියලා කියන්නේ තරුණ කෙනෙක් නෙමේ, එයා බොහොම අහිංසක කෙනෙක් කියලා. ඉතින් මේ කතාව අහලා ජීවනුත් හේසුර කියන්නේ ඔව් මං ඒ ගැන හොඳාකාරවම දන්නවා, වාගේ සහෝදරයාට කාටවත්ම කරදරයක් කරන්න බෑ කියලා. ඔන්න ඉතින් ඊළඟට අපිට මන්නුව බලා ගන්න ලැබෙනවා. මේ වෙලාවේදී මන්නු එයාගේ ගෙදරට වෙලා ඊසන් එක්ක හියොන්සු ගැන කතා කර කර ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී මේ ගෙදර වැඩ කරන ගෑනු කෙනාට මේ කතා බහ ඇහෙනවා. ඒ වගේම ඊසන් එකපාරම දකිනවා මේ ගෑනු කෙනා එයාලගේ කතාව හොරෙන් අහගෙන හිටියා කියලාත්. ඉතින් මේ වැඩකාර ගෑනු කෙනාගේ නම සුන්යන්. ඉතින් සුන්යන් ඊට පස්සේ මීජත් එක කතා කර කර ඉදී එක පාටම මෙතනට ආව ඊසන් සුන්යන්ට පහර දීලා සුන්යන්ව මරලා දානවා. මේක දැකලා මීජා වගේම මන්නු දෙන්නම ගොඩක් කන්ෆියුස් වෙනවා. ඇත්තම මන්නු හිතුවේ දැන්වත් එයාගේ පුතා වෙනස් වෙයි කියලා.
එදිදි මේක දැක්කට පස්සේ මනුට තේරෙනවා එයාගේ පුතානම් කවදාවත්ම වෙනස් වෙන්නේ නැහැ කියලා. ඔන්න ඉතින් ඊළඟ විට බලාගන්න ලැබෙනවා මේ ඊසන් ඉස්කෝලේ කාලෙදි හිටපු විදිය. ඇත්තටම මේ ඊසන්ට පොඩි කාලේ ඉඳන්ම මේ සයිකෝ ගති ලක්ෂණ තිබිලා තියෙනවා. හැබැයි ඉතින් මේ වගේ දේවල් ඉස්මතු වුණ හැම වෙලාවකම මීජ මැදිහත් වෙලා මේ දේවල් සාධාරණීයකරණය කරලා තියෙනවා එයාගේ පුතා තම පොඩි කියලා. ඔන්න ඉතින් එක දවසක් තමන්ගේ පුතා වෙනුවෙන් ඉස්කෝලට ආව යුන්සුක් දකිනවා මේ ඊසන්ව. ඊසන්ව දැක්ක ගමන්ම යුන්සුට තේරෙනවා ඊසන් කියලා කියන්නේ එයා වගේම කෙනෙක් කියලා. ඉතින් ඔන්න ඕකෙන් පස්සේ තමයි මේ යුන්සුක් වගේම ඊසන් දෙන්න එකට එකතු වෙලා තියෙන්නේ. ඒ වගේම මේ දෙන්නා ගොඩක් කටියව මරලා දාලා තියෙනවා මෙහෙම හවුල් වෙලා. ඔන්න ඉතින් ඊට පස්සේ ආයමත් වර්තමානට ආපුවම අපිට බලාගන්න ලැබෙනවා ඊසන් අර වැඩකාර ගෑනු කෙනාගේ බොඩි එක බෑග් එකකට දාලා වහනවා කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේදීම මේ ගෙදරට ජීවන් වගේම හියොන්සු දෙන්න එනවා. ඉතින් මේ දෙන්න ඇවිල්ලා මන්නු වගේම මීජා එක්ක ටිකක් වෙලා කතා කර කර ඉන්නවා. ඒ වගේම මේ කතාවේදී මීජර වගේම මන්නුට දැනගන්න ලැබෙනවා දැන් ජීවන් හියොන්සු ගැන ඇත්ත දන්නවා කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ මේ ජීවන්ට ඕන වෙනවා ඇත්තම ඊසන්ව බලන්න. ඉතින් මේ දෙන්න ඊට පස්සේ ඊසන්ව බලන්න කියලා කාමරයට යනවා. හැබැයි මේ වෙලාවේදී ඊසන් ඉන්නේ එයා තාමත් කෝමා එකෙන් හොඳ වෙලා නැහැ වගේ. ඉතින් ඊසන්ව මේ විදිහට බැලුවට පස්සේ ඊළඟට ජීවන් වගේම හියොන්සු දෙන්නම ආයමත් සාලෙට ගිහිල්ලා මීජා මන්නු දෙන්නත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී ඉක්මනින්ම ඇත්තම ඊසන් කාමරෙන් එළියට ගිහිල්ලා මේ හියොන්සුගේ කාර් එකට අර මැරිච්ච ගෑනු කෙනාගේ හිස කෙස් කිහිපයක් දානවා. ඔන්න ඉතින් මේ දවසේ රෑ ගෙදර ගියාට පස්සේ හියොන්සුගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. මේ කෝල් එක ගත්ත කෙනා හියොන්සුට කියන්නේ මං උඹ ගැන හැම දෙම දන්නවා. ඒ වගේම උඹගේ දුවගෙනම යොන්හා නේද කියලා. මේ කතාව අහලා එක පාටම හියොන්සුට බයක් ඇති වෙනවා. මේ මිනිස්සයා එයාගේ පවුලයට මොනවාරි කරයිද කියලා. ඉතින් ඊළඟට මෙයා මූජින්ගේ උදව්වෙන් මේ කෝල් එක ආපු ලොකේෂන් එක ට්‍රැක් කරලා බලනවා. ඉතින් මේ ලොකේෂන් එකට ගියාට පස්සේ ඊසන්ට දැනගන්න ලැබෙනවා ඇත්තටම එයාට මේ කෝල් එක අරගෙන තියෙන්නේ ෆෝන් බූත් එකකින් කියලා. ඔන්න ඉතින් ඊළඟ දවසේදී ජීවන්ට වගේම එයාලගේ කණ්ඩායමට තොරතුරක් ලැබෙනවා කාන්තාවකගේ මලසිරුරක් කන්දකින් හම්බෙලා තියෙනවා කියලා. ඉතින් මෙයාලා ඊට පස්සේ මෙතනට යනවා. ඇත්තටම මේ තමයි අර සූන්‍යයන්ගේ බොඩි එක. ඉතින් මේ ගැන විස්තර හොයාගෙන යද්දී මෙයාලට දැනගන්න ලැබෙනවා මේ මීජා සහ මන්නුගේ ගෙදර වැඩ කරන ගෑනු කෙනා කියලා. ඉතින් මේ ගැන තවත් විස්තර හොයාගෙන යද්දී මේ පොලිසිය අයට මෙතන තිබිලා හියොන්සුගේ DNA හම්බ වෙනවා. ඒ මදිවට CCTV කැමරා චෙක් කරද්දී මෙයාලා දකිනවා මේ පැත්තට ඊයේ රෑ හියොන්සු ඇවිල්ලා තියෙනවා කියලාත්. ඉතින් ඇත්තටම හියොන්සු මෙතන ගියේ කොහොමද කියලා කියනවනම් ඊයේ රෑ අර කෝල් එක ඇවිල්ලා තිබ්බේ මේ ළඟපාතින්. මේ නිසා හියොන්සු මේ ළඟපාතට තමයි ගියේ ඒ කෝල් එක ආවේ කොහෙන්ද කියලා බලාගන්න. ඉතින් මේ දේවල් දැක්කට පස්සේ ඇත්තටම ජීවොන්ට හිතෙනවා එයාගේ මහත්තයා තමයි වැරදිකාරයා කියලා. ඒ නිසා මෙයා ඉක්මනින්ම ගෙදරට යනවා කොමරි කළා මේ හියොන්සුව අත්අඩංගුවට ගන්න. මේ අහන්න මං කාවත් මැරුවේ නැහැ. හියොන්සු මේ විදියට කිව්වත් ජීවොන් මේක විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ඉතින් මේත් එක්කම ඊසන් ජීවොන්ව අල්ලගෙන එයාගේ බෙල්ලට පිහියක් තියලා කියන්නේ මං කියන දේ අහන්න කියලා. හැබැයි ඉතින් ඇත්තටම ඊසන් මේ විදියට තමන්ගේම වයිෆ්ට පිහියක් තියලා තියෙන්නේ එයාගේ වයිෆ්ව බේරගන්න. මොකද එයා දැනගෙන තියෙනවා ටික වෙලාවකින් මෙතන පොලිසිය එයි. අනිත් එක යාලා CCTV කැමරා චෙක් කරද්දී මේක දකි කියලා. එහෙම වුණොත් එහෙම පොලිසියයි තේරුම් ගන්නවා ජීවන් වැඩ කරන්නේ හියොන්සුත් එක්ක නෙමේ, හියොන්සු තමයි ජීවන්ට තර්ජනය කරලා තියෙන්නේ කියලා. ඒ වගේම ඊට පස්සේ ඊසන් ජීවන්ට කියනවා යුන්සුග්ගේ පාර්ට්නර් කවුරුණත් එයා තමයි මාව මේ උගලට අහු කරලා තියෙන්නේ කියලා. ඒ වගේම මීට ටිකට කලින් ඊසන්ට සංචියෝල්ගෙන් කෝල් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට සංචියෝල් ඊසන්ට කෝල් එකක් අරගෙන කියලා තියෙන්නේ අර පාක් කියුන් ජොන් කියන කෙනාගේ වයිෆ් තාම ජීවතුන් අතර ඉන්නවා කියලා. ඉතින් මෙයත් යුන්සුග්ගේ වගේම එයාගේ ගෝලයාගේ වින්දිතෙක්. හැබැයි මේ කතා එකක්වත් ජීවන් නම් විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම ජීවන් මේ වෙලාවේදී කියන්නේ ඔහේ මගේ ඇඟට පිහියක් තිබ්බා, තව ටිකෙන් මම මැරෙන්න උනත් තිබ්බා කියලා. හැබැයි ඉතින් එතකොට ඊසන් මේ පිහිය පෙන්නලා කියනවා මේ බලන්න මේක බොරු පිහියක් කියලා. ඉතින් ඊට පස්සේ ජීවන් කියනවා එහෙනම් මාත් එනවා ඔයත් එක්ක යන්න කියලා. ඉතින් මේ දෙන්නා මේ විදිහට පැනලා යන අතරතුරේදී ජීවන්ගේ බෙල්ල තිබ්බ එයාගේ ID කාඩ් එක බිම වැටෙනවා. මේ අතරේ පොලිසියයි හැමෝම කතා වෙන්නේ හියොන්සු ගැන. එයාලට හිතාගන්නවත් බෑ ඇත්තම හියොන්සු කියලා කියන්නේ ජීවන්ගේ හස්බන්ඩ් කියන කාරණාව. දැන් මෙයාලා හැමෝම කල්පනා කරන්නේ අපි මොකද්ද මේකට කරන්නේ කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ පොලිසියයි තීරණය කරනවා මේ කට්ටියවම එකතු කරගෙන ඉක්මනින්ම මේ හියොන්සුව හොයාගන්න ඕන කියලා. මොකද ඉතින් මෙයාලා විශ්වාස කරන්නේ හියොන්සු තමයි අර සොන්යන් කියන ගෑනු කෙනාව මරලා දැම්මේ කියලා. මේ අතරේ මේ විදිහට පොලිසියෙන් බේරලා පැනලා යන ඊසන් වගේම ජීවන් දෙන්න ටික වෙලාවක් ඉන්න කියලා හොටෙල් එකට ගිහිල්ලා තියෙනවා. මේ අන්න මං ඇත්තටම කාවත් මරලා නැහැ. මං කිසිම කෙනෙක්ව මරලා නැහැ. ඉතින් ඊසන් මේ විදිහට කිව්ව
කිව්වට පස්සේ ජීවන්ට ඉබේටම කඳුළු එන්න පටන් ගන්නවා. මොකද ජීවන් මේ වෙනකොටත් දන්නවා ඊසන් තාමත් කාවත්ම මරලා නැහැ කියලා. මොකද ඉතින් හේසු ඇත්තම එයාට කිව්වනේ. අනිත් එක ජීවන්ට මේ පාර ආයෙම දුක හිතෙනවා. එයා තව පාරක් ඊසන්ව අවිශ්වාස කරපු එක ගැන. මොකද එයා අදත් හිතුවේ ඊසන් තමා අර සුන්යන් කියන කෑණු කෙනාව මරන්න ඇත්තේ කියලා. ඔන්න ඉතින් ඊළඟට අපිට බලා ගන්න ලැබෙනවා මේ මන්නු පොලිසියේ චීෆ් හම්බ වෙන්න ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් මෙයා මේ පොලිස් චීෆ්ව හම්බ වෙලා කියන්නේ ඊසන් කියන මගේ කොල්ලා ගැන මට කිසිම විශ්වාසයක් නැහැ. ඌ සයිකෝපාත් කෙනෙක්. ඒ නිසා ඌව මරලා දැම්මත් මට නම් කමක් නැහැ කියලා. ඉතින් පේන විදියට මන්නු හදනේ පොලිසියේ ලව්වලා මේ ඊසන්ව මරලා දාන්න. මොකද ඊසන් කරපු අපරාධවලට හියොන්සු මැරලා ගියපුවාම එයාගේ පුතාට හොඳට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. මොකද ඉතින් ඒ දාමඝාතකයා මැරුණා කියලා මුළු ලෝකෙම විශ්වාස කරන නිසා. ඔන්න ඉතින් ඊළඟ සීන් එකේදී අපිට බලාගන්න ලැබෙනවා මේ හියොන්සු සංචියල්ට කෝල් එකක් ගන්නවා කියලා. මෙයා මේ විදියට සංචියල්ට කෝල් එකක් අරගෙන කියන්නේ ඔයා ඊසන්ව නම් විශ්වාස කරන්න එපා. මොකද මිනිහා සයිකෝපාත් කෙනෙක් කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේදී සංචියල් කියනවා මට නම් ඒ වලින් වැඩක් නැහැ. හැබැයි මං දන්නවා මං ඌගාවට මේ කෙල්ලව අරගෙන ගියොත් එහෙම මට ලොකු ගාණක් හම්බ වෙනවා කියලා. ඉතින් මේ කෝල් එකෙන් පස්සේ ජීවන් මේ සංචියල්ගේ නම්බරේ තියෙන ලොකේෂන් එක හොයාගන්නවා. ඉතින් මේ වෙලාවේදී ඊසන් ජීවන්ට කියන්නේ අපි දැන් යන්න කලින් එකම එක පාර බදාගමු කියලා. ඉතින් මේ විදියට බදාගන්න මුවාවෙන් ඊසන් ඉක්මනටම ජීවන්ට මාච්චු දාලා එයාව මෙතන හිර කරනවා. ඊට පස්සේ ඊසන් ජීවන්ට කියන්නේ මට ඔයාට කිසිම ප්‍රශ්නයක් කරන්න ඕන නැහැ. ඔයා හොඳින් ඉන්න ඕන කියලා. අනිත් එක හියොන්සු කියනවා පොලිසිය හිතවොත් එහෙම ඔයා මාත් එක්ක වැඩ කරනවා කියලා. ඔයාට වගේ රස්සාවක් නැති වෙයි කියලා. හැබැයි මේ දේවල් අහලා ජීවන් නම් කියන්නේ මට ඒ දේවල් වලින් වැඩක් නැහැ. මට වැඩක් තියෙන්නේ ඔයාගෙන කියලා. හැබැයි මේ දේවල් ගැන අහන්නේ නැතුව ඊසන් ජීවන්ව මේ විදියට හිර කරලා දාලා මෙතනින් යනවා. ඉතින් ඊසන් ගිහිලා ටික වෙලාවක් යද්දිම පොලිසියයි මෙතනට ඇවිල්ලා ජීවන්ව මේ හිර කරලා තිබ්බ තැනින් නිදහස් කරගන්නවා. ඒ වගේම මේ වෙලාවේදී ජීවන් සංචියල් සහ හියොන්සු කරපු ෆෝන් කෝල් එකක් රෙකෝඩ් කරලා මේ කට්ටියට අහන්න දෙනවා. ඉතින් මේ රෙකෝඩින් එක නිසා පොලිසියට තහවුරු වෙනවා මේ යොන්සුගේ ගෝලයා හියොන්සුල් නෙමේ වෙන කවුරු හරි කියලා. ඉතින් මේ කාරණාව ගැන මන්නුටත් දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ මන්නු හිතන්නේ කොහොමද එයාගේ පුතාව බේරලා හියොන්සුව තාමත් මේ වැඩේට අහු කරලා දාන්නේ කියලා. ඔන්න ඉතින් ඊළඟ සීන් එකේදී ජීවන් හේසුට කතා කරනවා. ජීවන් මේ විදියට හේසුට කතා කරලා කියන්නේ මගේ දුව පොඩ්ඩක් බලාගන්න මට යන්න ඕනේ හියොන්සුව හොයන්න කියලා. ඔන්න ඉතින් හේසු යොන්නත් එක්ක මේ විදියට ගෙදර ඉන්න අතරෙදී වෙස්සලාගත්ත ඇත්තම ඊසන් එනවා කොහොමරි කරලා ජීවන්ව මරලා දාන්න කියලා හිතාගෙන. ඉතින් මේ වෙලාවේදී හේසු හිතනවා කොහොමරි යොන්හව වගේම ජීවන්ව බේරගන්න ඕන. මොකද එයාගේ අයියා මීට කලින් එයාවත් බේරගත්ත නිසා කියලා. මේ නිසා මෙයා ඉක්මනින්ම යොන්හව කාමරයකට දාලා දොර ලොක් කරලා දානවා. ඊට පස්සේ මෙයා ගෙදර ලයිට් හැම එකක්ම වහලා දාලා ජීවන්ගේ ID කාඩ් එකත් බෙල්ල එල්ල ගන්නවා. ඉතින් මෙයා මේ විදිහට ඉදි එක පාටම ඊසන් ඇවිල්ලා මේ ජීවන් කියලා හිතාගෙන හේසුට පිහින් අනිනවා. ඉතින් ඊසන් මේ විදිහට හේසුට පහර දීලා ටික වෙලාවක් ගියාට පස්සේ මෙතන මූජින් එනවා. මූජින් හේසු මේ විදිහට බිම් වැටලා ඉන්නවා දැක ගමම මේ ගැන ජීවන්ටත් කෝල් කරලා කියනවා. ඒ වගේම හේසුව ඉක්මනින්ම හොස්පිටල් එකට අරගෙන යනවා. ජීවන් නම් හැම තැනම පෙරලාගෙන හොයන්නේ එයාගේ දුවව. ඉතින් මේ විදිහට එයාගේ දුවව හොයද්දී එයාට දුවව හම්බ වෙනවා කාමරයකට දාලා ලොක් කරලා ඉද්දී. ඉතින් ඒත් එක්කම ජීවන්ට තේරෙනවා හේසු කොහොම හරි එයාගේ දුවව බේරගෙන තියෙනවා කියලා. මේ අතරේ හියොන්සු ඇවිල්ලා තියෙනවා සංචියොල් අර මින්සුක් කියන ගෑනු කෙනාව හංගගෙන ඉන්න තැනට. ඉතින් සංචියොල් මේ වෙලාවේදී හියොන්සුට මෙතන ඉන්න කියලා යන්නේ මේ ගොඩනැගිල්ල ඇතුළට. මොකද මේ වෙලාවේදී මේ ගොඩනැගිල්ල ඇතුලේ ඊසන් ඉන්නවා. ඇත්තටම ඊසන් මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ මේ සංචියල්ට සල්ලි දෙන්න. ඉතින් මේ සල්ලි ටික ගත්ත ගමම මෙයා සූට්කේස් එක ඇරලා බලලා මේ සල්ලි වල සුවඳ බලනවා. හැබැයි ඉතින් ඇත්තටම ඊසන් මේ සල්ලි වලට විස වගේ අදාලා තියෙනවා. ඉතින් දැන් මේ විස තියෙන සල්ලි වල සුවඳ බලපු නිසා සංචියල් එක පාරම සිහ නැති වෙලා බිම ඇදගෙන වැටෙනවා. මේ අතරේ ජීවොන් එයාගේ ගේ ගාව තියෙන CCTV කැමරා චෙක් කරලා බලනවා කවුද හේසුට පහර දුන්නේ කියලා හොයාගන්න. ඉතින් මේ CCTV footage බලාගෙන යද්දී ජීවොන්ට හොයාගන්න ලැබෙනවා මීජත් මේ අපරාධ වලට සම්බන්ධයි කියලා. මේත් එක්කම ජීවොන්ට තේරෙනවා මේ අපරාධකාරයා වෙන කවුරුත් නෙමේ, ඒ තමා මීජගේ මන්නුවගේ ඇත්තම පුතා ඊසන් කියලා. මොකද ඊසන් අවුරුදු 18ක් 30 හිටියේ කොම වෙලා. ඉතින් ඒ කාලයේ අතරතුරදී මේ දාමඝාතකයා කිසිම කෙනෙක්ව මරලා දැම්මේ නැහැ. ඉතින් මේ අතරේ මූජින් ගිහිල්ලා තියෙනවා මීජව වගේම මන්නුව හම්බෙන්න. ඉතින් මෙයා මේ විදිහට මේ දෙන්නවම හම්බෙලා කතා කරන්නේ හියොන්සු ගැන. හැබැයි ඉතින් මේ වෙලාවේදී ඉක්මනින්ම ජීවොන් මූජින්ට කෝල් එකක් අරගෙන කියන්නේ මේ දෙන්න ගැන ඇත්ත. ඉතින් මේ කතාව අහලා බය හිතෙනවා වෙනුවට මූජින්ට ගොඩක් තරහා යනවා. මොකද ඉතින් ඔයාලා දන්නවනේ මූජින් හේසුන්ට ගොඩක් ආදරය කරනවා කියලා. ඊට පස්සේ මූජින් හෙලින්ම යන්නේ ඊසන්ව හොයාගෙන ඊසන්ගේ කාමරයට. මේ වෙලාවේදී මීජා මූජින්ව නවත්තන්න හැදුවත් මීජාවත් පැත්තකට තල්ලු කරලා මූජින් මේ කාමරයට යනවා. එතකොට මූජින් දකිනවා මේ කාමරේ කවුරුත්ම නැහැ කියලා. ඒ කියන්නේ ජීවන්ගේ අනුමානේ හරි. මේ වෙනකොට ඇත්තම ඊසන් කොමයකින් හොඳ වෙලා ඉන්නේ. ඉතින් මූජින් හැමදේම දැනගත්ත නිසා මන්නු ඉක්මනින්ම ඉන්ජෙක්ෂන්
ගානයක් අරගෙන එනවා මේක මෝජින්ට ගහන්න කියලා. මේ වෙලාවේදී මෝජින් මන්නුට කියන්නේ ඔහෙලා මෙච්චර කාලයක් තිස්සේ මේ වගේ ඝාතකයෙක්ව ආරක්ෂා කරා නේද? ඔහෙලට ලැජ්ජ නැද්ද කියලා. මොන ඉතින් ඊළඟ සීන් එකේදී අපිට ඊසංග බලා ගන්න ලැබෙනවා. මේ වෙලාවේදී ඊසං මිසුක්ව මරලා දාන්න යන්නේ. මොකද මිසුක් ජීවිතුන් අතර ඉන්නවා කියලා කියන්නේ ඒක ඊසංගේ ජීවිතයට තර්ජනයක් නිසා. මොකද ඉතින් මිසුක් දන්නවනේ ඊසං තමයි ඇත්තටම මේ සයිකෝ ඝාතකයා කියලා. ඉතින් මේත් එක්කම ඊසංගේ පිටිපස්සෙන් ආව හියොන්සු ඊසන්ට පහර දීලා ඊසංව පුටුවකට තියලා ගැට ගහනවා. මොන ඉතින් ඊට පස්සේ හියොන්සු මේ බලාගෙන ඉන්නේ මෙතන පොලිසිය එනකන් කියලා. ඉතින් මෙච්චරලා සිහි නැතුව හිටපු ඊසන්ටත් මේ වෙලාවේදී සිහිය එනවා. ඒ වගේම ඊසන් සිහිය ආපු ගමම හියොන්සුට කියන්නේ මං ඔබේ ගෑණිව මරලා දැම්මා කියලා. ඉතින් ඉස්සරවම හියොන්සු මේක විශ්වාස කරේ නැති වුණත් පස්සේ මෙයාට හොයාගන්න ලැබෙනවා මේ ඊසන්ගේ සාක්කුවේ තිබිලා ජීවන්ගේ ID කාඩ් එක. ඉතින් මේ නිසා හියොන්සුට ගොඩක් තරහා යනවා. එයා හිතන්නේම මේ වෙනකොට එයාගේ වයිෆ් මැරිලා ඇති කියලා. ඉතින් ඊට පස්සේ මේක ඇත්තමද කියලා බලාගන්න හියොන්සු ඉක්මනින්ම එයාගේ වයිෆ්ට කෝල් එකක් ගන්නවා. හැබැයි ඉතින් මේ වෙලාවේදී ජීවන් මේ කෝල් එක ආන්සර් කරන්නේ නැහැ. ඊළඟට හියොන්සු ඉක්මනින්ම කෝල් එකක් ගන්නේ පොලිස් ස්ටේෂන් එකට. මෙයා පොලිස් ස්ටේෂන් එකට කෝල් එකක් අරගෙන අහන්නේ ජීවන්ට මේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ කෝල් එක ආන්සර් කරපු කෙනා කියන්නේ ජීවන්ට කවුරු හරි ඇටෑක් කරලා තියෙනවා. ඒ වගේම එයා මේ වෙනකොට ජීවතුන් අතර නැහැ කියලා. ඇත්තටම පොලිසිය අය මේක කියන්නේ බොරුවට. මොකද මෙයාට ඕන කරන්නේ කොහොම හරි කරලා ඉක්මනින්ම මේ ඇත්තම ඝාතකයාව අල්ලගන්න. අනික ඉතින් මේ කෝල් එක ආන්සර් කරපු පොලිස් කාර්යය දන්නේ නැහනේ මේ කතා කරන්නේ ජීවන්ගේ මහත්තයා කියලා. ඉතින් මේ කෝල් එකෙන් පස්සේ ඇත්තටම හියොන්සු විශ්වාස කරනවා මේ ඊසන් කියන සයිකෝ කාරයා එයාගේ වයිෆ්වත් මරලා දාලා කියලා. මේ නිසා මෙයාට ගොඩක් දුකයි. ඊට තොඩක් ගොඩක් තරහයි මේ ඊසන් එක්ක. ඉතින් මේ වෙලාවේදී මෙච්චර කාලයක් තිස්සේ මේ හියොන්සුගේ ඇඟේ නිදාගෙන හිටපු අර සයිකෝ ආයෙමත් නැගිටිනවා. ඊළඟට මේ ඊසන්ට හොඳටම පහර දෙන්න ගන්නවා හියොන්සු. ඇත්තටම හියොන්සු හදන්නේ මුව කොහොමාරි කරලා මරලා දාන්න. හැබැයි ඉතින් මේක දැක්ක අර ගෑනු කෙනා හියොන්සුව නවත්තනවා. ඒ වගේම මෙයා හියොන්සුව මේ විදිහට අල්ලගෙන කියන්නේ ඔයා ඒ වගේ ඝාතකයෙක් වෙන්න ඕන නැහැ. ඔයා හොඳ කෙනෙක් කියලා. හැබැයි ඉතින් මේ වෙනකොට හියොන්සු වියරු වැටිලා ඉන්නේ. මේ නිසා අර ගෑනු කෙනා ඉක්මනින්ම කෑ ගහලා ඊසන්ට කියන්නේ උඹට ජීවත් වෙලා ඉන්න ඕන නම් මෙතනින් පැනලා ඵලයන් කියලා. ඔන්න ඉතින් ඊළඟට කොහොමාරි කරලා මේ ගෑනු කෙනාගේ නිදහස් වුණ හියොන්සු ඊසන්ගේ පිටිපස්සෙන් පන්නනවා. ඊසන් හියොන්සුට බයි තමන්ගේ පණ බේරගන්න දුවනවා හරිය නිකන් සිංහයෙක් පිටිපස්සෙන් පන්නන මූෙක් වගේ. ඇත්තටම හියොන්සුට පුළුවන්කම තියෙනවා මේ ඊසන්ව ලේසියෙන්ම අල්ලගන්න. ඒත් ඉතින් මේ විදිහට ඊසන් බිම වැටිලා ඉන්න හැම වෙලාවකම හියොන්සු ඊසන් ගාවට ගිහිලා ඊසන්ට පහර දීලා කියන්නේ දුවලා ඵලයන් කියලා. මොකද හියොන්සුට ඕනේ මේ මනුස්සයත් එක්ක සෙල්ලම් කරන්න. හරිය නිකන් පූසෙක් එයාගේ දඩේම එක්ක සෙල්ලම් කරනවා වගේ. ඔන්න ඉතින් මේ අතරේ ජීවන් එයාට ඉස්සෙල්ලාර ආපු කෝල් එකට ආයෙමත් කෝල් බැක් කරනවා ඒ කවුද කියලා බලන්න. ඉතින් මේ වෙලාවේදී කෝල් එක ආන්සර් කරන්නේ අර ගෑනු කෙනා. ඒ වගේම එයා මෙතන සිද්ධ වෙච්ච හැම දෙයක් ගැනම ජීවන්ට කියනවා. ඉතින් මේ කෝල් එකෙන් මෙයාලා ඉන්න තැන දැනගත්ත ගමම ජීවන් පොලිසියත් එකතු කරගෙන ඉක්මනින්ම එන්නේ හියොන්සු මේ මනුස්සයව මරලා දාන්න කලින් මේක නවත්තන්න කියලා. ඉතින් මෙයාලට පුළුවන් වෙනවා හියොන්සු ඊසන්ට ගහලා ගහලම ඊසන්ව මරලා දාන්න කලින් මෙතනට එන්න. ඒ වගේම ජීවන්ව දැක්ක හියොන්සු එකපාරටම පුදුම වෙනවා. මොකද ඉතින් එයා විශ්වාස කරවෙම එයාගේ වයිෆ් මැරිලා ඇති කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ බිම් වෙරලා හිටපු ඊසන් ගාවට පොලිසිය කෙනෙක් යනවා මේ ඊසන්ව අත්අඩංගුවට ගන්න කියලා. හැබැයි මේ වෙලාවේදී මේ මනුස්සයා මේ පොලිස් කාර්යාගේ ගන්න එක අරගෙන ජීවන්ට වෙඩි තියලා ජීවන්ව මරලා දාන්න ලෑස්ති වෙන්නේ. හැබැයි මේත් එක්කම හියොන්සු ජීවන්ගේ මැදට පනිනවා කොමාරි ජීවන්ව බේර ගන්න ඕන නිසා. ඒ වගේම ඊසන් මේ කරන වැඩේ දැක්ක හොජුනුත් ඉක්මනින්ම ගන්න එක අරගෙන ඊසන්ට වෙඩි තියනවා. හැබැයි ඉතින් එතකොට හොජුන් පරක්කු වැඩි. මේ වෙඩි පහර නිසා ඊසන් මැරුණත් ඊසන් තියපු වෙඩි පහර හියොන්සුගේ ඔළුවට වැදිලා. ඔන්න ඉතින් මේ සිද්ධියෙන් අවුරුද්දකට පස්සේ අපිට බලාගන්න ලැබෙනවා හියොන්සු තාමත් ජීවත් වෙනවා කියලා. ඒ වගේම හියොන්සුව හම්බ වෙන ඇවිල්ලා තියෙන්නේ මේ ජීවන්. ඒ වුණත් හියොන්සුගේ මතකය නැති වෙලා. ඒ කියන්නේ පහුගිය අවුරුදු 18 පුරාම එයාට ඇති වෙලා තිබ්බ මතකය එයාට නැති වෙලා. එයාට විශ්වාස කරන්න බෑ එයා කසාද බැඳලා ඒ මදිවට එයාට ළමයෙකුත් ඉන්නවා කියලා. තවත් හියොන්සු හිතාගෙන ඉන්නේ අර ඝාතනය සම්බන්ධයෙන් පොලිසියගේ පිටිපස්සෙන් පන්නනවා කියලා. ඒ වගේම අපිට ඊළඟට දැනගන්න ලැබෙනවා පොලිසිය නිල නිවේදනයක් කරලා තියෙනවා කියලා හියොන්සු කියන්නේ දාමඝාතකයෙක් නෙමෙයි කියන කාරණාව ගැන. අනිත් එක හියොන්සු මේ ඇත්තම දාමඝාතකයව අල්ලගන්න ගොඩක් උදව් කරපු නිසා මේ හේසු කියන හියොන්සුගේ නංගිට තිබ්බ චෝදනාවත් පොලිසිය විසින් අතහැරලා දානවා. අනිත් එක මෙච්චර කාලයක් තිස්සේ හියොන්සු කියන්නේ දාමඝාතකයෙක් කියලා හිතාගෙන හිටිය මිනිස්සු දැන් හියොන්සුට සලකන්නේ වීරයෙක්ට වගේ. එයාලා ඇත්තටම හිතන්නේ හියොන්සු කියන්නේ වීරයෙක් කියලා. මොකද හියොන්සු තමයි ඇත්තම දාමඝාතකයව අල්ලගන්න ගොඩක්ම උදව් කරවුවේ. අනිත් එක හේසුගේ නඩුවේ උසාවි දවසේදී කට්ටියටම දැනගන්න ලැබෙනවා හේසු ඇයි මේ විදිහට ගම් ප්‍රධානියව මරලා දැම්මේ කියලා. මොකද ඒ මිනිස්සයා උත්සාහ කරලා තියෙනවා හේසුව දූෂණය කරන්න. ඉතින් ඒ අතින් බැලුවොත් එහෙම හේසු මේ
මනුසයෝ මරලා දාලා තියෙන්නේ තමන්ගේ ආත්ම ආරක්ෂාවට. ඉතින් ඔන්න ඔය විදිහට හේසු වගේම හියොන්සු දෙන්නම එයාලා ලබලා තිබ්බ චෝදනා වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. ඔන්න ඉතින් මේ දවසේ රෑ මූජින් හියොන්සු වගේම හේසු තුන්දෙනා එකට ඩිනර් එක ගන්නවා. මේ වෙලාවේදී හේසු මේ දිනටම කියන්නේ මම මෙහෙන් යනවා කියලා. ඉතින් මේ කතාව අහලා මූජින්ට නම් ගොඩක් දුකයි. එතකොට හියොන්සු එයාට තාමත් එයාගේ වයිෆ් ගැන කිසිම මතකයක් නැහැ. හැබැයි ඉතින් එයාගේ වයිෆ් එයාගේ ළඟ එද්දී එයාගේ ඇඟට අමුත්තක් දැනෙනවා. අනිත් එක ජීවණු තින්නේ ගොඩක් දුකෙන්. එයා කවදාවත් හිතුවේ නැහැ එයාගේ මහත්තයාට මේ වගේ වෙයි කියලා. දැන් මේ ඉන්නේ එයා ඉස්සර දැක්ක මහත්තයා නෙමේ. මොකද ඔයාලට මතක ඇති ඇත්තටම ඉස්සර හියොන්සු එයාගේ නෝනට වගේම දරුවට ගොඩක් ආදරෙන් හිටියේ කියලා. ඒ දැන් මේ මිනිස්සයා ඉන්නේ හරියට මේ දෙන්නව දන්නේවත් නැහැ වගේ. ඔන්න ඉතින් එක දවසක එළියට ඇවිදින්න ගියාට පස්සේ හියොන්සුට එක පාටම මතක් වෙනවා පහුගිය දේවල් වගේක්. එයාට මතක් වෙනවා එයා වගේම ජීවන් එකට කාලය ගත කරපු විදිය. ඉතින් ඊට පස්සේ හියොන්සු යනවා එයා කාලයකට කලින් වැඩ කරපු වර්ක්ෂොප් එකට. ඇත්තටම හියොන්සුට ඒ ගැන මතක් වෙලා මේ වෙලාවේදී මෙතන ජීවණුත් ඉන්නවා. ඉතින් ජීවන්ට හියොන්සුව දැකලා හිතා ගන්නවත් බෑ එයා කොහොමද මෙතෙන්ට ආවේ කියලා. මොකද ඉතින් හියොන්සුගේ මතකේ නැති වෙලානේ තියෙන්නේ. මට සමාවෙන්න කලින් සිදු වෙච්ච දේවල් වලට. මට ආපහු මගේ මතකේ ආවා. මට මතකයි අපි දින ඉස්සර කොච්චර ආදරෙන් කොච්චර සතුටින් හිටියද කියලා. මෙහෙම කියපු හියොන්සු ඊට පස්සේ ජීවන්ව කිස් කරනවා. ඒ වගේම ඊළඟට මේ නෝනා මහත්තයා දෙන්න යන්නේ එයාලගේ දරුවා යොන්හාව හම්බ වෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට මේ පවුල ආයෙමත් එකතු වෙනවා. ඒ වගේම මේ තුන්දෙනා එකිනෙකාව බොහොම ආදරෙන් බදා ගන්නවා. ඉතින් මෙන්න මෙතනින් තමයි මේ ෆ්ලවර් ඔෆ් ඉවිල් කියන TV සීරීස් එක ඉවර වෙන්නේ. මං හිතනවා ඔයාලා ගොඩක් හොඳට මේ TV සීරීස් එක එන්ජොය් කරන්න ඇති කියලා. ඒ වගේම මට නම් මේ TV සීරීස් එක බලද්දී ටිකක් විතර මතක් වුණේ මවුස්. මොකද මේ කතා දෙකම ටිකක් සමානයි වගේ. හැබැයි ඉතින් මවුස් කතාවේදී හොඳ කෙනාට මැරෙන්න සිද්ධ වෙලා සයිකෝ ඝාතකයාට ඉතිරි වෙන්න සිද්ධ වුණා. හැබැයි මේ කතාව නම් ඒ විදිහට නොවි හොඳ විදිහට ඉවර වුණා. එහෙනම් ඉතින් මේ වීඩියෝ ලයික් එකක් දාගෙන කමෙන්ට් එකක් දාගෙනම යන්න කියලා ඉල්ලනවා. අනිත් එක ඔයාලා තාමත් අපි subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.